අලංකාරව හැඩුණු මනාලියක් ගැන කතා කරන්න අද අපේ යුවතිපති වැඩසටහනට එකතු වෙන්නේ සැලුන් කුලකුඹරිය ආයතනයේ දිලින් නිරාෂා හා ඇගේ නිරූපිකාව වන දුලිනි හර්ෂිකා. අද ඔබ සාම්ප්‍රදායික උඩරට මනාලියක් තමයි හැඩගන්වගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඔබ මේ වගේ හැඩගැන්වීමකට යොමු වුණේ? ඇත්තටම මම අද හැඩගන්වලා තියෙන්නේ මගේ නිරූපිකාව දුලිනි. ඉතින් මම ගොඩාක් කැමති මේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රෙස් කරන්න. ඉතින් නිතරම වගේ මම ගොඩාක් ප්‍රමුඛතාවය දෙන්නේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රෙස් කරන්න. ඉතින් මම අද දුලිනිව හැඩගන්වලා තියෙන්නේ සාම්ප්‍රදායත් රැකගෙන චුට්ටක් ඒකෙන් ඔබට ගිහිල්ලා වෙනස් සාරි කලයකින් තමයි මම එයාගේ හැඩගැන්වීම අද කරේ. අපි කොණ්ඩ විලාසිතාවෙම පටන් ගමු. මොන වගේ විලාසිතාවක්ද දුලිනිට භාවිතා කළේ? ඇඩ් එකක් නිසා මූණ ඇඹුල් වුණා නේද? අවුල නැහැ. මම ඔයගලන්ට සුබම සුභාරංචියක් ගෙනාවා. ඔයගලන්ටත් අදම මේ වගේ ලස්සනම ලස්සන හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න ඕන නම් දැන්ම 23:11ට කෝල් එකක් දෙන්න. ඇත්තටම බ්‍රයිඩ් කෙනෙක්ගේ හෙයාර් ස්ටයිල් එක කියන එක ගොඩක් වැදගත් දෙයක්. මොකද බ්‍රයිඩ්ස් හැම බ්‍රයිඩ් කෙනෙක්ටම එකම හෙයාර් ස්ටයිල් එක මැච් වෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් ඒ කෙනාගේ මූණේ හැඩය, එතකොට කන් දෙක ස්වභාවය හැම දෙයක් එකම තමයි හෙයාර් ස්ටයිල් එක මම තීරණය කරන්නේ. ඉතින් දුලිනිට අද භාවිතා කරලා තියෙන්නේ සාම්ප්‍රදායික බ්‍රයිඩ් කෙනෙක්ට අපි භාවිතා කරන හෙයාර් ස්ටයිල් එකමයි. ඉතින් ඊට අමතරව එයාගේ හෙඩ් ඩ්‍රෙස් එක මම භාවිතා කරලා තියෙනවා. ගොඩක් රතු පහේ තමයි මම භාවිතා කරේ එයාගේ හෙඩ් ඩ්‍රෙස් එක සඳහා. ඊට අමතරව තව ලස්සන අලංකාර කොණ්ඩ කූරු කීපයක් භාවිතා කරා එයාගේ හෙයා එක තවත් වැඩිපුර ලස්සන කරන්න. කොණ්ඩ විලාසිතාව සමග ඔබ යොදාගත්ත නළල් තැල්ලත් ඉතාමත් වැදගත් වෙනවා. අපි කතා කරමු ඒ ගැනත්. ඔව්, ඇත්තටම බ්‍රයිඩ් කෙනෙක්ගේ ජුවලරිස් ගොඩාක් වැදගත් වෙනවා එයාගේ මංගල දිනේ හැඩ කරන දවසට. ඉතින් අද මම දුලිනිට භාවිතා කරේ සාම්ප්‍රදායික ගණයට අයත් ජුවලරි සෙට් එකක්. ඒකේ පොඩි විශේෂයක් තියෙනවා. ඒකේ ඩල් ගෝල්ඩ් කලර් එකත් එක්ක මැජෙන්ටා කලර් ස්ටෝන්ස් ගියපු නළල් පටියක් ඒක. ඒ වගේම පදක්කම් පහ පමණයි මම භාවිතා කරේ පොඩි වෙනසකටත් එක්ක. ඒ වගේම සාම්ප්‍රදායික මනාලියට නැතිවම බැරි දෙයක් තමයි ඉරහඳ කියන්නේ. ඉරහඳත් එක්ක මම එයාගේ කරපටිය, එතකොට එයාගේ තව හෙයායකේ වැඩිපුර මම කොණ්ඩ කූරු කිහිපයක් මෙහිදී භාවිතා කරලා තියෙනවා. තවත් වැඩිපුර එයාට ලස්සනක් අරගෙන ඉන්න ඒ විදිහට තමයි මම එයාගේ ආවරණ එයාට භාවිතා කරේ අද. දුලිනිගේ සුන්දරත්වය වැඩි කරගන්න ඔබ යොදාගත්තේ මොන වගේ මේකප් එකක්ද? ඔව්, ඇත්තටම අද දුලිනිගේ මේකප් එක මම කරලා තියෙන්නේ ගොඩක් එයාගේ සාරියේ කලර් එක ටිකක් විශේෂ පාටක්, රෝස් ගෝල්ඩ් කියන වර්ණය. ඉතින් මම එයාගේ අයි ෂැඩෝ, ලිප්ස්ටික්, එයාගේ බ්ලෂර්ස්, එතකොට ඒ හැම දෙයකටම මම රෝස් ගෝල්ඩ් කියන වර්ණය යම් යම් විදිහට වෙනස් කරලා භාවිතා කරලා තියෙනවා. ඇත්තටම මේකප් එක තමයි ගොඩක් බ්‍රයිඩ් කෙනෙක්ගේ අපි විශේෂ අවධානයක් දෙන්නේ. මොකද දැන් මේ ට්‍රෙන්ඩ් එකේ බ්‍රයිඩ්ස්ලා ගොඩක් මට කියන දෙයක් තමයි ඒගොල්ලෝ හෙවි මේකප්ස් වලට කැමති නැහැ කියන එක. ඉතින් ගොඩක් නැචුරල් මේකප් එකක් තමයි හැම බ්‍රයිඩ් කෙනෙක්ම වගේ ඉල්ලන්නේ. ඉතින් මෙහිදීත් මම දුලිනිගේ මේකප් එක ගොඩක් හෙවි මේකප් එකක් විදිහට නෙමෙයි නැචුරල් මේකප් එකක් විදිහට තමයි එයාට අද මේකප් එක මම භාවිතා කළේ. උඩරට මනාලියක් විදියට හැඩගැන්වීමේදී ඊට ආවිනෙකු ආභරණ කට්ටලයක් තිබෙනවනේ. ඒ ආභරණ ඔබ මේ හැඩගැන්වීමේදී යොදාගත්තේ මොන විදිහටද? ඔව්, ඇත්තටම අද හැඩගැන්වීමේදී මම උඩරට ආභරණ කට්ටලේ භාවිතා කරලා තියෙනවා. ඒක මම අද භාවිතා කළේ අපි දුලිනිට අද හැඩගන්වපු ඔසරියේ පාට රෝස් ගෝල්ඩ්. ඉතින් ඒක නිසා මම මැජෙන්ටා කියන වර්ණයෙන් තමයි උඩරට ආභරණ කට්ටලේ තෝරගත්තේ මේ සාරියට වඩාත් ගැළපෙන්න ඕන නිසා. ඒ වගේම ඉරහඳ, කුඩු කරාඹු දෙක, ඔසරි කටුව, ඉනහවඩිය, ඒ වගේ උඩරට ආභරණ කට්ටලට අවශ්‍ය සියලුම ආභරණ ටික මම අද දුලිනිට පළඳවලා තියෙනවා. දුලිනි කියන්නේ පැහැපත් සමක් තියෙන යුවතියක්. ඔබ ඇයට සාරිය තෝරා ගනිද්දී රෝස් ගෝල්ඩ් වන්නේ සාරි එක්කට ගියේයි? ඇත්තටම පැහැපත් සමක් තියෙන යුවතියකට අපිට ගොඩක් වර්ණවලට යන්න පුළුවන්. ඉතින් මම වෙනසකටත් එක්ක තමයි දුලිනිට රෝස් ගෝල්ඩ් කියන වර්ණය අද භාවිතා කළේ. ඉතින් මම හිතනවා එයාට ඒ කලර් එක ගොඩක් මැච් වෙනවා කියලා. ඒ වගේම රෝස් ගෝල්ඩ් කියන වර්ණයත් එක්ක අපිට ලස්සනට මේකප් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම අද ඇයට ඒ පැහැය තෝරගත්තේ. මල් කලඹ ගැන කතා කළොත්
මනාලියගේ සාරි විලාසිතාව හා වර්ණය ඇගේ උස මත සමග තමා ඒවා නිර්මාණය වෙන්නේ. ඔබ දුල්ඬ නිර්මාණය කරපු මල් කලඹ මේ හැඩගැන්වීමේදී තවත් වෙනසක් කරලා තිබෙනවා නේද? ඔව්, ඇත්තටම මෙහිදී මම එයාගේ මල් කලඹට පොඩි වෙනසක් එකතු කරා. අපි නිතරම දකින්නේ ටියර් ඩ්‍රොප් කියන හැඩේ බොකේ එක. ඉතින් මෙහිදී මම එයාට ෆ්ලවර් බන්ච් එකක් තමයි දුන්නේ. මොකද දුල්ඬනි ගොඩාක් උසමහත් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම එයාට ඊට අමතරව රෙඩ් රෝසස් තමයි මම එයාගේ බොකේ එකට භාවිත කරේ. ඉතින් ගොඩක් දැන් ට්‍රෙන්ඩ් එකේ බ්‍රයිඩ්ස්ලා කැමති නැහැ ලොකු හෙවි බොකේ එකකට යන්න. ඉතින් ඒක නිසා මම එයාට ෆ්ලවර් බන්ච් එකක් තමයි මෙහිදී භාවිත කළේ. ඉදිරියේදී මනාලියක් ලෙස හැඩගැන්වීමට බලාපොරොත්තු වන යුවතියකට කොපමණ කාලයක සිට ඒ සඳහා සූදානම් විය යුතුද? ඒ වගේම සාරිය තෝරා ගැනීමේදී මොන වගේ වර්ණයන්ද තෝරා ගන්නට ඕනේ? ඔව්, ඇත්තටම ගොඩක් බ්‍රයිඩ්ස්ලා අපි ළඟට එනවා එයාගේ වෙඩින් එකට මාස 8ක්, සමහර බ්‍රයිඩ්ස්ලා එනවා අවුරුද්දකට විතර කලින්. ඉතින් ඊට අමතරව අපිට ඒ මනාලියගේ ෆේෂල්ස්, එතකොට එයාගේ සමය ගැටලු තියෙනවා නම් අපි ඒවට ට්‍රීට්මෙන්ට්ස් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට බලද්දී එක එක බ්‍රයිට් එක එක කාල සීමාවල් ඕන වෙනවා අපිට හැඩගැන්වීම කටයුතු සඳහා. මීට අමතරව එයාගේ සාරිය තෝරගන්න එකත් ගොඩක් වැදගත් දෙයක්. මෙහිදී ගොඩක් වෙලාවට අපි බ්‍රයිඩ්ගේ සමය පැහැයත් එක්ක තමයි සාරිය එක තෝරගන්නේ. ගොඩක් වර්ණ තියෙනවා, ඒත් හැම යුවතියකටම හැම පාටම තෝරගන්න බැහැ. ඉතින් ඒ විදිහට තමයි අපි මනාලියට එයාගේ සාරිය තෝරගන්න උදව් කරන්නේ. වර්තමානයේ වන විට මනාලියන් හැඩගැන්වීමේදී මොන වගේ විලාසිතාවලටද වැඩිපුර ඉල්ලුමක් තියෙන්නේ? මම හිතනවා තවමත් උඩරට මනාලියට තමයි ප්‍රමුඛස්ථානයක් හිමි වෙන්නේ කියලා. ඉතින් මට ගොඩක් වෙලාවට මගේ සලවන් එකට එන්නේ උඩරට විලාසිතාවට හැඩගන්වන යුවතියන් තමයි. මනාලියක් ලෙස ඔබේ අතින් හැඩගැන්වීමට යුවතියක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ සම්බන්ධ කරගන්න ආකාරයත් අපි සඳහන් කරමු. ඔව්, මගේ සලවන් එක සලවන් කුල කුමරි. සලවන්ස් දෙකක් තියෙනවා. කුරුණෑගල නගරයේ පුත්තලම් පාරේ සහ මීගම පාරේ තමයි මගේ සලවන්ස් දෙක තියෙන්නේ. ඒ වගේම මගේ දුරකථන අංකය 0772761761. බොහොම ස්තුතිවන්ත වෙනවා යුවතිපති වැඩසටහනට සහභාගී වීම සම්බන්ධව සැලුන් කුලකුමරි ආයතනයේ දිලින් නිරාෂා හා ඇගේ නිරූපිකාව වන දුල්ලි හර්ෂිකාට. ඒ වගේම මමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා චැනල් සී ආයතනයට මට මේ අවස්ථාව ලබා දීම ගැන. වතම් පයින්ද යන්නේ, එහෙම නැත්නම් බස් එකේද වැට්ට යන්නේ? මේ වගේ දිස්නේ ගහන ගින්දර වගේ බයික් එකක් ගන්න කැමති නැද්ද? හොන්ඩා ග්‍රාසියා බයික් එකකට වත් කැමති නැද්ද? කරන්න තියෙන පුංචි පුංචි දෙයයි ටග්ගල කොල්ලයක් ගන්න 23 11ට 23 11ට කොල්ලයක් ගත්තට පස්සේ මගේ ලස්සන බයික් එකක් දිනා ගන්න පුළුවන් ආලටත්.